shipping through the Barbados, Dajya Sahitava, Bahanda Pravahane Karamintibu, Naukavak Ilakakara. Hadanwadina Red Cow. Budget ticket to Hita, Kirite Kata Rasa. Yemeni Aden Varaita Asan Muhudu Pradeshi Di Huti Kerlikarwan Visin Mema Prahari Elkartibuna Yemeni Aden Nagre Sita Nirita Disin Navika Setapum Panhak Pamanadurakadi Emu Prahari Sidu Tibinava Vidisma Devarta Valatanwa Merata Velavin Adalium Pahata Pamana Emu Prahari Elvitibu Atara Prahari Sidu Navastave India Vietnam Saha Philippine Jatikin Gin Saman Vita Kari Mandala Samajukin Visit the next Sita Tibinava Emin Manaukawe Arakshava වෙනුවෙන් ආරක්ෂකින් තිදෙනෙක්ද එහි සිට ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙක්ම ශ්‍රී ලාංකිකයින් විදේශ මාධ්‍යවලට අනුව ප්‍රහාරයෙන් එම නෞකාවේ සිටි කාර්යමණ්ඩල සමාජිකින් තිදෙනෙකු මිය ගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා කෙසේ වෙතත් එහි සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට අනතුරක් සිදු වී ඇද්දැයි යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ ප්‍රහාරයේ වගකීම බහර ගනිමින් හෝති හමුදා ප්‍රකාශක යහියා සාරියා සඳහන් කළේ ගාසා තීරයේ පවතින ඊශ්‍රායෙල් හමාස් යුද ගැටුම් වලදී පලස්තීනුවන්ට සහාය පළ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි යෙමනී සන්නද්ධ හමුදාවන්ගේ නාවික හමුදා විසින් ඇමරිකානු නෞකාවන ට්‍රූ කන්ෆිඩන්ස් වෙත ඒඩන් බොක්කේදී නාවික මිසයිල ගණනාවක් සමග ඉලක්කගත මෙහෙයුමක් දියත් කළා. ප්‍රහාරයේ නිවැරදි වූ අතර යාත්‍රාවේ ගින්නක් ඇති වුණා. ඉලක්කගත මෙහෙයුම සිදු වූයේ නැවේ කාර්ය මණ්ඩලය යෙමන නාවික හමුදාවන්ගේ අනතුරු ඇඟවීමේ පණිවිඩ නොසලකා හැරීමෙන් පසුවයි. යෙමනී සන්නද්ධ හමුදා සියලු නැව් යෙමන නාවික හමුදාවේ උපදෙස්වලට අනුකූලව ලෙසත් පළමු ප්‍රහාරයෙන් පසු ඉලක්කගත නැව්වල සියලුම කාර්ය මණ්ඩලය ඉක්මනින් පිටත් වන ලෙසත් නැවත නැවතත් ඉල්ලා සිටියා. යෙමනී සන්නද්ධ හමුදා පීඩිත පලස්තින ජනතාවට සහාය දීම සඳහා ඔවුන්ගේ ආගමික සදාචාරාත්මක සහ මානුෂ්‍ය යුතුකම් ආරක්ෂා කරමින් අඛණ්ඩව ක්‍රියා කරන අතර ආක්‍රමණ නවත්වන තෙක් සහ ගාසා තීරයේ පලස්තින ජනතාව වැටලීම අවසන් වන තුරු රතු සහ අරාබි මුහුදේ තම මෙහෙයුම් නතර කරන්නේ නැහැ. මෙම නෞකාව ඇමරිකානු නෞකාවක් බවට හූති කැරලිකරුවන් ප්‍රකාශ කළත් ඒ ඇමරිකාවට සම්බන්ධ නෞකාවක් නොව ලයිබීරියාවේ ලිපිනයක ලියාපදිංචි ග්‍රීසියට අයත් ආයතනක් විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරන නෞකාවක් බව විදේශ මාධ්‍ය වාර්තා කළා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු වන මැතිව් මිල ප්‍රකාශ කර සිටියේ රතු මුහුද හරහා සංක්‍රමණය වන අහිංසක සිවිල් වැසියන්ගේ යහපැවැත්ම ගැන කිසිදු දැකීමක් නොකර හූති කැරලිකරුවන් විසින් මෙම අදූරදර්ශී ප්‍රහාර දිගින් දිගටම දියත් කරන බවත් මෙවන විට ඔවුන් අවාසනාවන්ත ලෙස හා ඛේදජනක ලෙස අහිංසක සිවිල් වැසියන් මරා දමා ඇති බවයි. ඒඩන් බොක්ක සහ රතු මුහුද හරහා නැව් ගමනා ගමනට එරෙහිව හූති කැරලිකරුවන් විසින් මාස 4කට ආසන්න කාලයක සිට මෙලෙස ඩ්‍රෝන සහ මිසයිල් යොදා ගනිමින් ප්‍රහාර දියත් කරමින් සිටිනවා.